ලස්සන තැන් ගොඩක් අතරින් තවත් එක් ලස්සන තැනක් හොයාගෙන යන්නයි මේ සූදානම. ඉතින් වෙනද වගේම ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකටත්. ඉතින් අපි අද යන්නේ ඉතාලි සැඟවුණු නිල් දිය පොකුණ හොයාගෙන. ඉතින් මේක තමයි ලාගෝ දි තෙන්නෝ කියන්නේ. මෙහි ඉතාලියෙන් ලාගෝ දි තෙන්නෝ කියලා කියන්නේ. අපි ඒක සිංහලෙන් කිව්වොත් තෙන්නෝ කියන විල හොයාගෙන තමයි අපි යන්නේ. හරිම ලස්සනයි මේක පිහිටලා තියෙන්නේ ත්‍රෙන්තිනෝ වල. ඉතින් අපි එන අතරමඟදී අපිට හම්බුන ලස්සනම ලස්සන ගල් පල්ලියක්. මං හිතන්නේ මේක අවුරුදු බර ගාණක් පරණ මේක ඉතිහාස කතාව නම් අපි හරියටම දන්නේ නැහැ. එක එක සයිස් එකේ ගල් කපලා කරලා තමයි යාලා මේ පල්ලිය හදලා තියෙන්නේ. ඉතින් අපි හදන්නේ කොහොම හරි පල්ලියත් ඉක්මනටම බලලා අපි යන්න විල බලන්න යන්න. මට හිතන විදිහට මෙතන ටුවරිස් ඒරියා එකක්. මෙතන ගොඩක් රෙස්ටුරන්ට්ස් එහෙම තියෙනවා, විවිධ විවිධ කෑම ජාති ගොඩක් තියෙනවා පේන විදිහට නම්. මෙතන වීව් එකත් මාරම ලස්සනයි. ඉතාලිය ගැන ඔයාලට කිව්වොත් ඉතාලිය කියන්නේ කතෝලිකයන්ගේ මූලික සංදිස්ථානය. ඒ කියන්නේ වතිකානෝ පිහිටලා තියෙන රට. කැටයම් කලාවතින් ගත්තත් මෙයාලගේ ඒ චිත්‍ර ශිල්පීන්, කැටයම් ශිල්පීන් එයාලා අමුතුම විදිය දේවල් කරලා තියෙන. ඒ කියන්නේ මාරම ලස්සන. ඒ ලස්සන කියලා නිම කරන්න බෑ. අනිත් එක ඒ ලස්සන අදටත් සජීවීව ඒ නිර්මාණයන් ඒ විදියටම ආරක්ෂා කරලා මෙයාලා තියාගන්න එක. ඒ අතර ඉන්න මෙහි පාලකයොයි මෙහි ඉන්න මිනිස්සුයි ඇත්තටම මාරයි. ඉස්සර බලන ආදරයන් බොඩි එකක් නෙමෙයිනේ, බොඩි එකක් නමන හැටියට දෙන්නේ. මේක මේ පොන් හිතන්නේ පල්ලෙ හදින්නේ පරණ පල්ලි ආතාරිතරනේ. එහෙම ඉන්නද අපේ රටෙත් ඒ තිබ්බ දේවල් ඒ විදිහට තිබ්බනම් කියලා හිතනවානේ. අපිට කියලා ඉතුරු වෙලා තියෙන්නේ පෙන්වන්න ගොඩක්ම නටබුන්නේ. ඒ වුණාට මෙහෙ එහෙම නැහැ. මෙහෙ හැම දෙයක්ම සංරක්ෂණය කරනවා, ප්‍රතිසංස්කරණය කරනවා. ඉතින් ඒ දේවල් මේ රටේ ගොඩක් දකින්න තියෙනවා. බහලොති ඔයාලට පේන ඇති මේ පල්ලිය දකිද්දී වුණත් මේ පල්ලිය ගොඩක් පරණ පල්ලියක්. ඒ වුණාට අදටත් බය නැතර පල්ලිය ඇතුළට ගිහිල්ලා යාක්ෂා කරලා තමන්ගේ ආගමේ කටයුතු නියලෙන්න කිසිම බයක් සැකයක් නැතුව ඒ කටයුතු වල නියලෙන්න පුළුවන් තත්ත්වයක් අදටත් තියෙනවා. ට දුරින් පේන ඇති ඉතාලිය නිල් දියපකුණ කොහොමද කියලා ළඟට යනකම් ඉවසිල්ලක් නෑ. හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ අද ලොග්ගෙන් ඔයාලට ඇවිල්ලා තියෙන්නේ ඉතාලියේ ලස්සන නගරයක් වන තෙන්නෝ කියන ගමට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේක ටිකක් ප්‍රසිද්ධයි. මෙහි මිනිස්සු ගොඩක් කට්ටිය එනවා මෙතනට සමරක කාලෙට මේකේ තියෙන පහසත් විඳින්න. නිල් පාට වතුර ටිකක් ලොකුවට ගැඹුරු නැහැ. ලොකු ජල ප්‍රමාණයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි වතුර පිරිසිදුයි. මොකද ගල් උඩ තියෙන හින්දා. ඉතින් අවටයක් අර පැත්තට යන්නත් එක්කම තව පොඩි දූපත් කෑල්ලක් තියෙනවා. අපි මේ විල් සම්බන්ධව ටිකක්
දුරට හොයාගෙන ගියා. ඉතින් මේක ඇත්තරම තියෙන දත්ත වාර්තාවලට අනුව මේ විල අවුරුදු 1100කට කලින් තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ රීසෙක් කියන ප්‍රධාන අතුගංගාවේ ඒ කාලේ සිදුවෙච්ච යම් කිසි නායයාමක් හින්දා. ඉතින් අතුගංගාවල් කීපයක් තියෙනවා. හැම වර්ෂයකම මේකේ ප්‍රමාණය අඩු වැඩි වෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ කියන්නේ අතුගංගාවල් වල වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන විදිහට තමයි මේකේ වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ. හැබැයි අපිට මුලින් අපි හිතුවාට මේක ගැඹුරු නැහැ කියලා. ඇත්තටම මේක මැද්දට යද්දි ගැඹුරුයි. පීනන්න බැරි කෙනෙක් නම් ලයිෆ් ජැකට් එකක් හරි නැත්නම් පොඩි බෝට්ටුවක් හරි නැගලා මැද්දට යනවා මිසක් නැත්නම් යන්න එපා. ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි එන කට්ටිය ඔක්කොම එයාලා ගේන හැමදේම වගේ අරන් යන්නේ. බලන බලන හැමතැනම පිරිසිදුයි. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ හැසිරිලා කරලා යන්න. ඔයාලටුණත් පේනවා ඇතිනේ මිනිස්සු කොච්චර නිදහසේ තමන්ගේ කාලය ගත කරන්න මෙතනට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒ නිදහස, ඒ වීව් එක, පැනොරමික් වීව් එක, ඒක නම් ඇත්තටම වසනවලට කියන්න බැරි තරම් ලස්සනකුත් එක්ක ජීවිතයට මාරම සැහැල්ලුවක් ගෙන දෙන තැනක් තමයි මේ තෙන්නෝ කියන ගම. මේක නම් මට ඇත්තටම හීනයක් වෙලා තිබ්බ තැනක්. මම සැහැන ආසාවෙන් යන්න තිබ්බ තැනක්. කොහොම හරි මම අද ඒ තැනටත් ගියා. ඔයාල බලන ඇති මං ඇයි මේ සෙරප්පුවක් දාගෙන මේ විලට බැස්ස කියලා. ඇත්තටම කියනවා නම් ගඟකට මුහුදට යනවා නම් ඒවට දාන විශේෂිත ඒ වෙච්ච සපතු සෙරප්පු තියෙනවා. හැබැයි ඒව දාගෙන නම් පීනන්න බැහැ. මං ඒකින්ද ගලවලා මම හිතුවා පොඩ්ඩක් විල මැද්දට ස්විම් කරන්න කියලා. වතුර නම් ටිකක් සීතලයි, ඒ වුණාට සෑහෙන්න පිරිසිදුයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාල හැමෝගෙම පුංචිම පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඔයාලට මේ වගේ වීඩියෝස් තව තව බලන්න ඕන නම් බලන්න ආසයි නම් අනිවාර්යෙන්ම මම ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලා මාත් එක්කම රැඳී හිටියොත් ඔයාලටත් පුළුවන් මං ලබන අත්දැකීම කොහොමද කියලා ඔයාලටත් බලාගන්න.
ඉතින් මේ ගමනේ අවසානයේ අපි හිතුවා තවත් ලස්සන තැනක් තියෙනවා මේ තෙන්නෝවලම පරණ ඉතිහාසගත නගරයක්. ඒ නගර ගැන කියනවා නම් ඇත්තට මේ නගරේ අදරත් මිනිස්සු ඒ පරණ විදියටම ඇඳගෙන ඒ විදියටම තමයි අලග වෙළඳාම් කටයුතු කරන්නේ ඒ නගර ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ නගරයට යන්න හිතන් ඉන්නවා. ඒ වීඩියෝ එක ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් අපි යන්නේ දැන් මොනවා හරි කාලා බීලා කරලා එතනට යන්න. මොනවද ගත්තේ? ගත්තා මේ orange juice. ආ orange juice දුන්න. තනියම ඕන්න දෙන්නම කොලේ. කොලේ නේද? කොලේ. ඕන්න. කෝපර දෙන්නම කොලේ නනේ. කොලේ. හරි හරි හරි. කමන්න. හයි. 3 2 1. හරි ඒකත් හරි. හරි වීඩියෝ. හරි මම බිව්වෙන්නේ. පොඩි කට් එකක් මූණ මේවා කරගන්න බෑ හිනාවේ අර චොට්ටේ ගාලි වෙනවා එහෙනම් යාළුවනේ අලුත්ම වීඩියෝ එකකින් ළඟදිම ආයෙත්